අයිබෝන් කියලා පිළිගන්න ඕගොල්ලෝ ඔක්කොම ඔයගොල්ලන් ඇතුළේ ඉන්නේ Two Roots to Buy YouTube channel එකත් එක්ක. අද අපිත් එක්ක අලුත්ම සමාජිකයෙක් එනවා. ඉතින් ඔයගලන්ට මේ පැත්තෙන් තව ටික වෙලාවකින් බලා ගන්න පුළුවන් අපේ අලුත්ම සමාජිකයෙක් ගැන. අපි මේ වීඩියෝ එක හදන්නේ අද කලින් අපිට දාලා තිබ්බ වීඩියෝ එකක කමෙන්ට් එකක් ආශ්‍රිතව. ඉතින් මම හිතනවා ඒ ප්‍රශ්නේ ගොඩක් හොඳ ප්‍රශ්නයක්. ඒක ගොඩක් වැදගත් වෙයි ඔයගලන්ට ඉස්සරහට එන්න බලාපොරොත්තුලා ඉන්න කට්ටියට. ඉතින් ගොඩාක් වැදගත් වෙන විස්තර ටිකක් අපි කතා කරන්න යනවා. ඉතින් අපි මුලින්ම ආරාධනා කරනවා අපේ සහෝදරයාට. ඉතින් අපේ සහෝදරයව මේ පැත්තේ මම මැජික් එකකින් ගෙන්න ගන්නවා. ඉතින් පොඩ්ඩක් ඔයාලන්ට මැජික් උත් පෙන්වන්න තමයි අන්නේ අද ප්‍රෝග්‍රෑම් එකේ. 1 2 3 මෙන්න I won. ගොඩක් ස්තුතියි මාව එකතු කරගත්තට අද ඔයගලන්ගේ channel එකේ video එකට. ඉතින් thank you very much හැමෝටම. ඉතින් අපි අද video එක කතා කරන්න යන්නේ අපිට video එකකට දාපු comment එකක් සම්බන්ධයෙන්. ඉතින් comment එකේ වෙලා තිබ්බේ ඔයගලන් අහලා තිබ්බා ලංකාවෙන් නම් නැත්නම් UAE වලට ඉස්සරහට එනවා නම් ලංකාවේ bank account එක නැත්නම් account එක සල්ලි පෙන්වන්න අවශ්‍යද කියන කාරණේ සම්බන්ධයෙන්. ඉතින් අපි ඒක සම්බන්ධයෙන් ඔයාලම පොඩක් දැනුවත් කිරීමක් කරන්න. ඉතින් මම හිතනවා මට වඩා හොඳට මගේ සහෝදරයාට ඒක සම්බන්ධයෙන් හොඳ විස්තර කිරීමක් කරන්න පුළුවන් ඔයාලන්ට. ඉතින් අපි යාගෙම අහලා බලමු. ඉතින් ගොඩක් ස්තුතියි අපේ channel එකත් එක්ක අද එකතු වෙනවට. ඉතින් අපිට පොඩි විස්තර වගයක් කියන්න කොහොමද ඒ ප්‍රශ්නෙට විස්තරමක් වශයෙන් නැත්නම් ඒක පොඩි අපිට example අරගෙන අපිට පොඩ්ඩක් ඒක සම්බන්ධව විස්තර කරන්න. ගොඩක් ස්තුතියි අපිට මේ අවස්ථාව ලබා දුන්නට. මමත් ඒ comment එක කියෙව්වා. ඔයාගේ පරණ video එකක් මම හිතන්නේ දවසකට කලින් දාපු video එකකට දාපු comment එකක් තමයි. ඉතින් ඒ comment එකේ අහලා තිබ්බේ UAE වලට ගොලන් එනවා නම් එතකොට bank account එක ඒ සල්ලි එකතු කරලා يعني සල්ලි පෙන්වන්න අවශ්‍යද කියන කතාව. ඉතින් මම හිතනවා ඒක ගොඩක් වැදගත් වෙයි ගොඩක් කට්ටියට ඉස්සරහට එන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා නම් ඉතින් ඒක සම්බන්ධයෙන් පොඩි ඔයගලන්ට idea එකක් දෙන්න. සාමාන්‍යයෙන් Gulf රටවල් වලට Gulf රටවල් වලින් ගොඩක් හොඳම රට නැත්තම් අපි කියනවා ගොඩක් development අතින් ගොඩක්ම දියුණු රටක් වෙනවා UAE. එතකොට ඔයගලන්ට UAE වලට ඇවිල්ලා මේ job එකක් නැත්තම් මේ වගේ දේවල් ඔයගලන්ට කරන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම ඔයගලන්ට examples උත් අරන් ඇවිල්ලා තිනවා. ඉතින් මම ඇත්තටම මේ program එක ready වෙලා හිටියේ නැහැ. මගේ සහෝදරයා මට කිව්වා එන්න අද program එකට අපි පොඩ්ඩක් වෙනස්ම දෙයක් කරමු කියලා. ඉතින් ඒ නිසා තමයි ඔයාගේ බලකිරීමට තමයි මමත් ආවේ. ඉතින් ඔයාලන්ට එක share කරනවා නම් අපිට මේ process එක සාමාන්‍යයෙන් ගොඩක් රටවල වලට ඔයගලන් දන්නවා western රටවල වල නැත්තම් අපි කියනවා ගොඩක් ස්ටුඩන්ට්ස්ලා නේද? ගොඩක් ස්ටුඩන්ට්ස්ලා ස්ටඩි කරන්න එක එක රටවල වලට යනවා. example එකක් ගත්තොත් Canada, USA, Australia, New Zealand නේද? එතකොට Bangkok එනේ එක එක රටවල වලට ඔයගලන් ස්ටඩි කරන්න යනවා. ඉතින් ස්ටඩි කරන්න යනකොට ගොඩක් වෙලාවට සල්ලි පෙන්වන්න අවශ්‍ය වෙලා තියෙනවා. මොකද ඒගොල්ලන් ස්ටඩි කරන යුනිවර්සිටි එක අනුව නැත්නම් ඒගොල්ලන් ස්ටඩි කරන ඒ ප්‍රෝග්‍රෑම් එක අනුව ඩිග්‍රී එක අනුව ඒ එක එක කම්පනිස් වලින් නැත්නම් එක එක බැංක්ස් වලින් ඔයගලන්ට ඒ සල්ලි පෙන්වන්න අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට ස්පෙෂලි UAE ගන්නවා නම් UAE වල ගොඩක් වෙලාවට ස්ටඩි කරන්න එන පිරිස ගොඩක් අඩුයි. සමහර කාලවලට ලංකාවේ ඔයගලන් ඩිග්‍රී එකක් කරලා ඉවර වෙලා සමහර කාලවලට මෙහි මාස්ටර් එක කරන්න එන්න ඉඩ තියෙනවා සමහර කට්ටිය. නැත්නම් සමහර කට්ටිය ඉගෙන ගන්නම එන කට්ටියක් ඉන්නවා UAE වලට. නැත්නම් අපිට මෙහෙම example එකක් දෙන්න සමහර කට්ටිය job එකක් කරන්න විතරක් UAE වලට එනවා. ඉතින් දැන් මේ සල්ලි maintain කරන කියන කතන්දරේ ගොඩක් විදියට බලපාන්න නැහැ UAE වල වා රස්සාවක් කරන්න යනවා. ඉතින් මුලින්ම process එක ගත්තොත් ඔය visit visa එකක් නේ මුලින්ම අරන් එන්නේ. මුලින්ම visit visa එක අරගෙන එනකොට ඒගොල්ලන් මුලින්ම බලන්නේ ඔයාට මෙහෙ වියදම් කරන්න පුළුවන්ද නැත්නම් ඔයාට මෙහෙ දැන් ඔයා කියමු මාස 3ක visa එකක් යනවා නම් මාස 3ක visa එකක් යනවා නම් කොහොමද ඔයාගේ ඒ expenses ඔයාගේ daily expenses කොහොමද ඔයා ඒක වියදම් කරන්න කියන එක ඒගොල්ලන් බලනවා. මම ඔයගලන්ට live example එකක් දෙන්නම්. දැන් මම නම් මෙහෙට UAE වලට එනකොට 2015 ඉතින් 2015 UAE වලට එනකොට මමත් visit visa එකෙන් තමයි ආවේ. ඉතින් visit visa එනකොට මගේ යාළුවෝ හිටියා මෙහෙ. ඉතින් යාළුවෝ හිටියා. ඉතින් ඒ යාළුවෝ මට ගොඩක් වෙලාවට කියලා දුන්නා මෙහෙ තියෙන
ඒ තැන් යන්න ඕන තැන් එතකොට මේ කරන්න කියන්න හැමදේම මට කියලා දුන්නා. කොහොමාරි දවසක් මම තනියම මට අවශ්‍යතාවයක් කියලා තිබ්බා මට පාන්නේ තනියම පොඩක් එළියට ගිහිල්ලා පොඩක් මේ වටපිටාව පොඩක් එක්ස්පීරියන්ස් කරන්න නැත්තම් පොඩක් විඳින්න. ඉතින් කොහොමාරි මම තනියම සැලෝන් එකකට යනවා කොණ්ඩ කපන්න කියලා. මේක මොකලන්ට එක්සැම්පල් එකක් දෙන්නේ. ඉතින් කොණ්ඩ කපන්න කියලා යනකොට කොහොමාරි මම ඉන්නේ මේ ප්‍රදේශයේ මගේ 2015 කුමාරි අල්ඩ්‍රිකා කියන ප්‍රදේශයේ කොහොමාරි මම සැලෝන් එකකට ගිහිල්ලා කොණ්ඩ කපනවා. ඉතින් සැලෝන් එකට ගියාට පස්සේ සාමාන්‍ය විදියට ඒගොල්ලන් අහනවා මොකද්ද ස්ටයිල් එක වට කපන්න අවශ්‍ය නෝමල් විදියට. ඉතින් මම කිව්වාට මේ ස්ටයිල් එක තමයි කපන්න ඕනේ. ඊට පස්සේ එයා ටිකෙන් ටික මට කියන්න ගත්තා ඔයාගේ කොණ්ඩේ ස්ටෝරි තියෙනවා ඔයාගේ කොණ්ඩේ ටිකේක දේවල් මට කියන්න ගත්තා. ඉතින් මම හිතුවා මේක සාමාන්‍ය දෙයක් වෙන්නේ නැති කියලා. මොකද මම පළවෙනි වතාවට මේ පිටරට ඇවිල්ලා කොණ්ඩේ කපන. ඊට පස්සේ කොහොමාරි එයා මේ එයාගේ තිබ්බේ අර මේ ක්‍රීම් එකක් වෙනම තිබ්බා ඉස්සොරි වලට ඒ ඔක්කොම ගාලා ඊට පස්සේ මසාජ් එකක් දීලා ඔළුවට ඒ ඔක්කොම කරාට පස්සේ එයා කිව්වා දැන් හරි මහත්ය කියලා කිව්වා. එයා ඉංග්‍රීසි වලින් කිව්වා. ඉතින් ඊට පස්සේ මම එම ගාන කීයද කියලා. ඉතින් එයා කිව්වා ගාන 150යි කියලා. මම කියන්නේ 2015. ඉතින් 150 කිව්වට පස්සේ මම ප්‍රශ්න කරන්න ගියේ නැහැ. මොකද මම හරියට මට අවබෝධයක් තිබුණේ නැහැ ඒ දවස්වල ඒ ගණන් සම්බන්ධයෙන්. මොකද මම අලුත්ම රටකට ඇවිල්ලා තින්නේ දිරම් 150 කියනකොට ඒක ලොකු ගාණක්. හැබැයි මට එච්චර ඒක ක්ලික්යක් වෙලා තිබුණේ නැහැ. මොකද ලංකාවේ සල්ලි අපි භාවිතා කරලා එක පාටම වෙනත් රටක සල්ලි භාවිතා කරනකොට පොඩ්ඩක් එතන මට එච්චර වැඩි තේරුන්නේ නැහැ. ඊට පස්සේ කොහමාරි මම 150 දීලා මම ගෙදර ඇවිල්ලා මගේ යාළුවන්ට කිව්වා මම සොන්ට කැපුවා. එයාව කොහොමද කීයක් ගෙව්වාද කියනකොට මං කිව්වා මයිකුලන් මගෙන් චාර්ජ් කරා 150ක් කියලා. ඉතින් 150 කියවක මගේ යාළුවා මට කඩාගෙන බැන්නා. මොකද මේ ඒගොල්ලන් උතෙන් තමයි කපන්නේ. ඉතින් ඒගොල්ලන් ගොඩක් එක්ස්පීරියන්ස් කට්ටිය. ඒගොල්ලන් ගෝ කොණ්ඩේ කපන්න ගන්න දරම් 15යි කියලා. ඉතින් මම ඉතින් කොණ්ඩේ කපන්න 15යි සමහරවිට මසාජ් එකක් ඇඩිෂනලි ගන්නවා නම් තවත් 15ක් ඇඩ් වෙනවා. ඒකට දරම් 30ක් වගේ තමයි කොණ්ඩේ කපන්න යන්නේ. හැබැයි ඒගොල්ලන් මගෙන් චාර්ජ් කරා දරම් 150. මොකද මම අලුත් එක්කෙනෙක්. ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයා ඒ හරියට ඒ මාකට් එකත් එක්ක ටගල් වෙන්නේ නැත්තම් ඔයාව සාමාන්‍යව දන්නවනේ වාවත් හූරලා ඒ කන සීන් එක තියෙන සමහරක් වෙලාවට ඒ කඩවල් වල. ඉතින් ඒක පොඩක් ඔයා පරිස්සම් වෙන්න ඕනේ. ඒත් එක්කම අපි ගත්තානොත් සාමාන්‍යයෙන් ඔය UAE වලට එනවා නම් එහෙම ලොකුවට බැංක් බැලන්ස් එකක් පෙන්වන්න අවශ්‍ය නැහැ. ඔයාට ඔයාගේත් නිසා ඒ කටයුතු වලට අවශ්‍ය ඒ කැම බිම ගන්නයි එතකොට accommodation එකටයි transportation එකටයි තමයි සල්ලි අවශ්‍ය වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ක්‍රෙඩිට් කාඩ්යක් එහෙම ලංකාවේ ඉන්ටර්නැෂනල් ක්‍රෙඩිට් කාඩ්යක් තියෙනවා නම් මම හිතන්නේ ඒක ගොඩක් යූස්ෆුල් වෙනවා ඔයාට මෙහෙ වෙලා සාමාන්‍ය transaction කරන්න. මොකද මමත් UAE වල එනකොට මගේ ක්‍රෙඩිට් කාඩ්යක් තමයි තිබ්බේ. ඉතින් ඒ ක්‍රෙඩිට් කාඩ් එකෙන් තමයි ගොඩක් වෙලාවට ඒ සල්ලි භාවිතා කරේ online transactions. ඉතින් මම ඒ වගේ ඇඩ්වයිස් එකක් තමයි ඔයගොල්ලන්ට දෙන්නේ. මුලින්ම ඉතින් එන්න කලින් ඔයගොල්ලන් පොඩ්ඩක් මෙහි තියෙන වාතාවරණය නැත්නම් මෙහි තියෙන කරුණු කාරණා දැනගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අතරම අයවා කරන මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩක් වටිනවා මේ අලුතෙන් එන කට්ටියට නැත්නම් මෙහි ඉන්න කට්ටියටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න. මෙහි වෙන්නේ මොනවාද එතකොට මෙහි කරන්න පුළුවන් දේවල් හැම දෙයක්ම ඉගෙන ගන්න ලොකු අවස්ථාවක්. ඉතින් අපි ඉස්සරහට තවත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අපි ආරාධනා කරනවා වගේ වීඩියෝස් බලන හැමෝටම එකතු වෙලා ඉන්න කියලා. ඉතින් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් මම නම් දැකලා නැහැ. කලින් ගොඩක් කවුරුත් කරනවා එක දිගටම. ඉතින් ගොඩක් ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට. මගේ ඔයගලන්ට දෙන ඇඩ්වයිස් එක තමයි මුලින්ම UAE වලට එන්න කලින් ඔයගලන් පොඩ්ඩක් රිසර්ච් එකක් කරන්න. දැන්ට මේ කොරෝනා වෛරස් එක නිසා මම හිතන්නේ දැන්ට පොඩ්ඩක් මෙහි වීසා එකයි ඒ ප්‍රොසෙස් එක පොඩ්ඩක් ඩිලේ වෙලා තිනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලන් පොඩ්ඩක් දැනට පොඩ්ඩක් ඉවසන්න කියලා තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ මේ අවස්ථාවේ. හරියට ක්ලියර් පිච් එකක් ඔයගොල්ලන්ට දෙන්න විදිහක් නැහැ දැනට. හැබැයි ඔය එකත දිගටම නැඳලා හිටියොත් අපේ channel එකත් එක්ක යයි. අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ඉස්සරහට ඒ තොරතුරු හැමදාම බලා ගන්න පුළුවන්. එහෙනම් අපි අයියට බාර දෙනවා නැවතත් ඔයා කන්ටිනියු කරන්න. ඉතින් ගොඩක් ස්තුතියි අපිත් එක්ක අද channel එකට එකතු වුණාට. ඉතින් අපේ සහෝදරයොත් බලන් ඉන්න අපේ මේ ප්‍රෝග්‍රෑම් එක අද ඊළඟ highlight video එකේ ඉක්මනට හම්බෙමු. හැමෝටම I want.